හයි, ගුඩ් ඉවෙනින් හැමෝටම. එතකොට අද ඇවිල්ලා ඉන්න කට්ටිය වැඩේ පටන් ගමු අපි. එන්න ඇති කට්ටිය ගැන හිතන්න ඕනේ නැහැ. එන කට්ටියත් එක්ක අපි වැඩේ ඉස්සරහට කරගෙන යනවා. හරි. හයි, අපිට අපි එදා කතා කරා ඇන්ටිබයොටික්ස් වල ක්විනොලෝන්ස්. එතකොට අන්තිම වෙනකන් කතා කරා. ඒ සෙට් එක තමයි අපි එදා කතා කරේ. ඇන්ටිබයොටික්ස් වලට අඩංගු වෙන බෙහෙත් වර්ග ටික. රයිට්. එතකොට අපි අද කතා කරන්න යන්නේ මේ ඇන්ටි වෛරල්. එහෙම නැත්නම් වෛරස් වලට, අපේ ශරීරයට එන වෛරස් තියෙනවා, වෛරස් වලට විරුද්ධව පාවිච්චි කරන බෙහෙත්. හරි, එතකොට ඒවට අපි කියන ඇන්ටි වෛරල් මෙඩිසින්ස්. සාමාන්‍යයෙන් මේ වෛරල් කියන්නේ වෛරස් කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් බැක්ටීරියා ආසාදනය වෙනවානේ. බැක්ටීරියා කියන්නේ, බැක්ටීරියා සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයක් ඉන්නවා, රයිට්? එතකොට බැක්ටීරියා වලට විරුද්ධව පාවිච්චි කරන්නේ මෙන්න මේ ඇන්ටි බයොටික්ස් කියන්නේ, ප්‍රධාන වශයෙන් ඇන්ටි බයොටික්ස් කියලා කියන්නේ. හරි, එතකොට වෛරස් වලට විරුද්ධව පාවිච්චි කරන්නේ ඇන්ටි වෛරල්. ඇන්ටි වෛරල් ඊට පස්සේ ෆන්ගල්, එහෙම නැත්නම් ෆන්ගි කියලා කියනවා. දිනිය, දිනිය වලට විරුද්ධව පාවිච්චි කරන ඇන්ටි ඇන්ටි ෆන්ගල් ඔන්න ඔය බෙහෙත් ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ, රයිට්? තව තියෙනවා මීට අමතරව ඇන්ටි හෙල්මින්ති කියලා කියන්නේ පණු පණු රෝග වලට පාවිච්චි කරන ඖෂධ, රයිට්? ඒවත් තියෙනවා. ඒවා මම ඉස්සරහට කතා කරන්න. එතකොට මෙන්න මේ ටික සාමාන්‍ය බහුල මෙන්න මේ බැක්ටීරියා කියන කට්ටිය. හරි, එතකොට මෙන්න මේ තුනම පොදුවේ කියන නම තමයි ඇන්ටි ඉන්ෆෙක්ටිව් මෙඩිසින්. ඉන්ෆෙක්ටිව්, හරි, පොර ඉන්ෆෙක්ෂන් හේගල දෙන්නේ. මේකට අමතරව පණු බෙහෙතුත් තියෙනවා. පණු බෙහෙත් එතකොට මැලේරියාවට දෙන බෙහෙත් ඇන්ටි මැලේරියා මෙඩිසින්ස්. එතකොට ටියුබර්කියුලෝසිස් මෙඩිසින්. එතකොට මේ මැලේරියා මෙඩිසින් සහ ටියුබර්කියුලෝසිස් මෙඩිසින් අපිට වැඩක් නැහැ. ඇයි? ඒගොල්ලෝ රජය හරහා තමයි ඔක්කොම කරන්නේ. පෞද්ගල ප්‍රංශයේ කිසිම මැදිහත් වීමක් නැහැ. ඒ කියන්නේ ගවර්නමන්ට් හොස්පිටල් හරහා තමයි වෙනම ටීබී කැම්පේන් එක, ඒ කියන්නේ ක්ෂය රෝග කැම්පේන් එක, එතකොට මැලේරියා කැම්පේන් එක කරන්නේ. එතකොට තව තියෙනවා අපි කියනවා ලෙප්‍රසි දාගුරු. ඒ ඔක්කොම කරන්නේ රජය හරහා, ගවර්නමන්ට් සෙක්ෂන් එක හරහා තමයි කරන්නේ. ඒක ප්‍රයිවට් සෙක්ටර් එකට ඒක බෙහෙත්වත් නැහැ, බෙහෙත්වත් දීලා නැහැ. පාවිච්චි කරන බෙහෙත්වත් පොඩි ප්‍රමාණයක් තියෙනවා, චූටි චූටි තැන් වල. කියන්නේ හොස්පිටල් වල, ප්‍රයිවට් හොස්පිටල් වල වගේ තියෙන පුළුවන්. ෆාර්මසි වල මේ බෙහෙත් නැහැ ඇත්තටම හරහා. හරි, එතකොට අවමල කරාට වැඩක් නැහැ. මොකද මේ ප්‍රතිකාර සේරම යන්නේ රජය හරහා නිසා ෆාර්මසි වල ඒ සේරමක් නැහැ. ඒකින්ද ෆාර්මසි වල කරන්නේ නැහැ. හයිට්. එතකොට මේ ඇන්ටි ඉන්ෆෙක්ටිව් මෙඩිසින් අපි අද කතා කරන්නේ මේ ඇන්ටි වෛරල් ගැන. මුලින්ම එතකොට ඇන්ටි වෛරල් කියලා කියන්නේ මම කියන්නේ වෛරස් සාමාන්‍ය සුළු ප්‍රමාණයක් ඉන්නේ. වෛරල් රෝග නිතරම හැදෙන්නේ නැහැ, නමුත් හැදෙන්න පුළුවන්. එතකොට මේ වෛරස් දැන් අපි කතා කරොත් දැන් අපේ ශරීරයේ උනත් තියෙන මොනවද ප්‍රධාන වශයෙන් තියෙන DNA. හරි, DNA කියන වර්ණයක් තියෙනවා උගලනවා. එතකොට මේ වෛරස් කියන්නේ වගේ, හරි, වෛරස් කියන්නේ වගේ DNA වලට අමතරව RNA කියලා වර්ගයක් තියෙනවා. එතකොට මේ වෛරස් සමන්විත වෙන්නේ DNA සහ RNA කියන දෙකෙන්. හරි, බහුලම වෛරස් ප්‍රමාණය තියෙන්නේ RNA වල. හරි, ඇයි මේ RNA කියන එක DNA වල තුප්ප වෙනස් එකම වගේ? නමුත් මේ RNA කියන එක කෙනා මේ අපේ නම් තියෙන DNA, හරි, බැක්ටීරියා වලට බහුලව තියෙන DNA. හරි, එතකොට ප්‍රශ්නයක් නැහැ. DNA කියන එක නිශ්චිත විදිහක් තියෙනවා. එයාට නිශ්චිත ආකාරයක්, ඒ කියන්නේ නිශ්චිත විදිහක් තියෙනවා. ඒ විමුදේ නිසා එයාට ප්‍රතිකාරයක් කරන්න හරි ලේසි. හරි ලේසි කියලා කියන්නේ එකල විදිහට ඉන්නවනේ. එකල විදිහට දැන් හිතන්නකෝ, පොඩි කාලේ අපි මොන්ඩිස උඩින් යනකොට අපි එක විදිහට ඉන්නවා නම් අපි අම්ම කියන මේ ළමයා බලාගන්න ලේසි. මෙයා එක විදිහකට ඉන්නවා. හරි, ප්‍රශ්නයක් නැහැ. හැබැයි එක විදිහකට ඉන්නේ නැත්තම් දඟලනනම් ගොඩක් විෂය කරනවා. අම්මලා උනත් කැමති නැහැ, වෙන කෙනෙක් ගුරුවරයෙක් උනත් කැමති නැහැ. පොඩි කාලේ වැඩි දඟ කරනකොට කැමති නැහැ. එතකොට ඒ මොකද මේන්ටේන් කරන්න අමාරුයි, ආම්පා කරන්න අමාරුයි, පාලනය කරන්න අමාරුයි. එතකොට මේ RNA කියන්නේ කියන එකක් එක විදියට තියෙන අපි කියන අනස්ටේබල්. එහෙම නැත්තම්
අස්ථාවරි. ඒ කියන්නේ කැඩෙනවා හැදෙනවා කැඩෙනවා හැදෙනවා. ඒ වගේ නිකල් ජීවත් තියන්නේ. අපුර මේ ආරෙන්නේ ගොඩින් හැදෙන. ඒ කියන තම ආරෙන්නේ අපි වෛරස් වලින් හැදෙන රෝගවල නිශ්චිත ප්‍රතිකාරයක් දෙන්න බෑ. ඇයි ඒ දෙන්න බැරි? එයා එක විදිහකට තියෙන්නේ නෑනේ. ආරෙන්නේ කියන්නේ දුර්ලභ විතරම වෙනස් වෙනවා. එතකොට ඔගොල්ලෝ දන්නවා කොරෝනා වෛරස් එක. කොරෝනා වෛරස් එක ආරෙන්නේ වෛරස් එක. එතකොට ඩෙංගු ඩෙංගු ලෝකෙට අනාවරණය වෙලා දැන් ලොකු කාලයක්. ඩෙංගු වල නිශ්චිත ප්‍රතිකාරයක් නෑ. තාම ගොඩාලුම් නෑ. ඒක නික මොකද කරන්නේ? ඉන්පුට් එක අවුට්පුට් එක පාලනය කරනවා. يعني ශරීරය ඇතුළට දෙන තරල ප්‍රමාණය සහ ශරීරයෙන් එළියට යන තරල ප්‍රමාණය පාලනය කරන්නේ. ඒක මිෂන් කරගෙන කරන එකක් තමයි ඩෙංගු වලදී කරන්නේ. එතකොට ඒ වගේ ගොඩක් වෛරස් වලින් මං කියන RNA වෛරස් වලින් හැදෙන ඒවාට නිශ්චිත ප්‍රතිකාරයක් දෙන්නේ නෑ. විශේෂයෙන් අපි කියන්නේ මේ මොකද්ද? HIV. HIV කියලා කියන්නේ Human Immuno Deficiency Virus. ඒ කියන්නේ මානව ප්‍රතිශක්තිකරණ ඌනතාව වෛරසය. එතකොට HIV කියන්නේ මේ RNA වෛරස් එක. එතකොට ඒවට නිශ්චිත ප්‍රතිකාර නැහැ. HIV වලට නිශ්චිත ප්‍රතිකාරයක් නැති එකයි, right? එතකොට අපි බලමු මෙතනින් මෙහාට වෛරල් මෙඩිසින්ස්. එහෙම නැත්නම් ඇන්ටි වෛරල් මෙඩිසින්ස් කියන්නේ මොනවද කියන එක කතා කරමු. එතකොට මේ ඇන්ටි වෛරල් මෙඩිසින් ගත්තම මේකේ ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ එක බෙහෙත් එකක් ගැන. හරි? ඒ බෙහෙත් එක වගේම තමයි අනිත් බෙහෙත්. අයිය ගැන කතා කරනවා. මල්ලා සෙට් එකත් ඒ වගේම තමයි. ආයි කිසි වෙනසක් නැහැ. හරි? නම විතරයි චුට්ටි චුට්ටි වෙනස් වෙන්නේ. එතකොට මේක අපි කතා කරන ප්‍රධාන බෙහෙත් එක තමයි ඒසයික්ලෝවිය. ඒසයික්ලෝවිය කියලා බෙහෙත් එකක් තියෙනවා. රයිට්? ඒසයික්ලෝවිය. මම මේක ජෙනරික් නේම් වලින් කතා කරන්නේ බ්‍රෑන්ඩ් නේම් ලොකු ප්‍රමාණයක් නැහැ. නමුත් බෙහෙත් එකෙන් කතා කරන බ්‍රෑන්ඩ් නේම් එක අපිට ඒක මොකක් වුණා? මොකද්ද? ඒසයික්ලෝවිය තමයි බෙහෙත් එක. හරි? එතකොට ඒසයික්ලෝවිය කියලා කියන්නේ බෙහෙත් එකේ ජෙනරික් නේම් එක. රයිට්? එතකොට මෙයාගේ මැකනිසම් එක මොකක්ද? චුට්ටක් බලන්න මේ ලොකු හේතුවක් තියෙනවා, ලොකු කාරණයක් තියෙනවා. හරි? ඒක තියෙන්නේ මොකක්ද? ඒසයික්ලෝවිය ඉන්හිබිට් viral DNA synthesis only after polymerization by virus specific thymidine kinase. This accounts for its high therapeutic index. ඒ කියන්නේ වෛරස් එකක මනුවා RNA වෛරස් වලට ප්‍රතිකාර කරන්න තාම අමාරුයි. හරි? එතකොට මේ කතා කරන්නේ මොකද්ද? DNA වෛරස් වල DNA අන්තර්ගත වෛරස් වල DNA සින්තෙසිස් එක නතර කරනවා. ඒ කියන්නේ වෛරස් එක ඇතුලේ හරුදෙන් DNA හැදෙන එක නතර කරනවා. එතකොට මොකද වෙන්නේ? එයා මෙතනින් ඉහාට එයාගේ වෛරස් එක ගුණණය වෙන්න පුළුවන්ද? ගුණණය වෙන්න බෑ. දැන් අපේ ඇඟේ ඇතුලේ අලුතෙන් DNA හැදුනේ නැත්තම් අපිට මොකද කරන්නේ? අපේ මේ සෛල නැවත අලුතෙන් හැදෙන්නේ නැහැ, නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට අපෙන් එහාට දුකින් තුරු සෛල එක. එහෙම නැත්තම් අපෙන් එහාට දරුවෝ හැදෙන්නේ විදියක් නැහැ. ඒ අපේ DNA අලුතෙන් හැදිලා 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 ප්‍රතිවලිත වෙලා එතකොට ගෑනු කෙනෙකු පිරිමි කෙනෙකු සම්බන්ධ වුණාට පස්සේ ඒ දෙන්නගේ DNA මිශ්‍ර වෙලා එතනින් එහාට ඒ පරම්පරාව යනවා. රයිට්? එතකොට වෛරස් එහෙම නෙවෙයි. වෛරස් කරන්නේ වෛරස් එක කරන්නේ යා මොකද කැන් හැදෙන්න දෙකට කැඩලා දෙකට කැඩලා එහෙම තමයි යාගේ මේ වර්ගයා බෝ කරන්නේ. එතකොට යාගේ වර්ගයා බෝ කරන්න දැන් එයා දෙකට කැඩින්න නම් යාගේ අතට තියෙන DNA ටිකක් දෙකට කැඩින්න එපා. ඒ කියන්නේ ගුණනේ වෙන්න එපා. දැන් අපේ සාමාන්‍ය මිනිස්සුන්ගේ නිරෝගී පුද්ගලයන්ගේ දැන් අපි ගත්තොත් මිනිස්සයාගේ තියෙන වර්ණ විශේෂ යුගල 23. 23 තියෙන යුගල 23 එක යුගල ඒ කියන්නේ 23ක් අම්මගෙන් ආපුවා, අනිත් 23 තාත්තගෙන් ආපුවා. හරි? කියන්නේ තනි 23ක් තියෙන අම්මගෙන් ආපුවා, අනිත් තනි 23 තාත්තගෙන් ආපුවා. එතකොට යුගලක් වෙන්නේ එහෙමයි. හරි? එතකොට ඒ වගේම මොකද කියන්නේ මේ වෛරස් වල තේමයි. වෛරස් වල ඉතින් ගොරෝ වෛරස් එකක තියෙනවා DNA 10ක්. එතකොට එයා ඉතින් හිටු සල්ලි උනි කරන්නේ නම් එයාට මොකද වෙන්නේ? එයා DNA අනු 20ක් කරගන්නවා. එතකොට ඒ 20 තමයි 10 ව දෙහිකට කැඩෙන්නේ. හරි? එතකොට එයා වෛරස් එකේ ඇතුළේ DNA ප්‍රතිවලිත කරගත්තේ නැත්නම් එහෙම නැත්නම් ප්‍රතිවලිත කරනවා කියලා කියන්නේ DNA අලුතෙන් නිෂ්පාදනය කරගන්නවා. DNA අලුතෙන් හදාගත්තේ නැත්නම් එයාට එතනින් එහාට එයාගේ මේ පරම්පරාව ගෙනියන්න බැහැ. එතකොට මේ එයාගේ DNA අලුතෙන් හැදෙන එක නතර කරන එක තමයි මේ ඒසයික්ලෝවිය කියන බෙහෙත් එකෙන් කරන්නේ. හරි? ඊට පස්සේ සයිඩ් ඉෆෙක්ට්ස්. සයිඩ් ඉෆෙක්ට්ස් උට්ට බල මොකක්ද? ජෙනරලි ඒසයික්ලෝවිය ඉස් වෙල් ටොලරේටඩ්. ඔරල් ඒසයික්ලෝවිය හැස් බීන් ඇසෝෂියේටඩ් infrequently with nausea, vomiting, abdominal pain, right? Nausea කියලා කියන්නේ ඔක්කාරය, vomiting කියලා කියන්නේ වමනය,
ඇබ්ඩෝමිනල් පේන් වෙනවා, ඩයරියා එනවා, හෙඩේක් එනවා, රයිට්? හෙඩේක් කියන ඔක්කොම. එතකොට පැටික් පැටික් කියලා කියන්නේ මහන්සිය. ඊට පස්සේ රෑෂ් එන්න පුළුවන්, රයිට්? ඇන් ෆොටෝ සෙන්සිටිවිටි. ෆොටෝ සෙන්සිටිවිටි කියලා එකක් තියෙනවා. මෙන්න මේ ඇසයික්ලෝවේ කියන බෙහෙත් එක පාවිච්චි කරන කාලේ අතරතුර දැන් හිතන්න ට්‍රීට්මන්ට් එකක් ගන්න කවුරු හරි ඇසයික්ලෝවේ බෙහෙත් එක. එතකොට මේ මේක පාවිච්චි කරන කාලේ අතරතුර එයාට අධික දිව්‍යරශ්මීය නිරාවරණය වෙන්න බෑ. දැන් හිතන්න කොකාකොලා කියලා, කොකාකොලා කියලා කියන්නේ වෛරසයක් නේ. කොකාකොලා ඉංග්‍රීසියෙන් කියන මොකද? චිකන් ෆොක්ස්. චිකන් ෆොක්ස් වෛරස් එක. වැල විනාඩි නිකුත්. එයාට වෙනවා මොකද? ඒසයික්ලෝවිය දෙනවා. ඒසයික්ලෝවිය දෙනවා. සාමාන්‍ය ඒසයික්ලෝවිය ඩෝස් එක යන්නේ උපරිම මිලිග්‍රෑම් 800 5 ටයිම්ස් ඩේලි. දවසට 5 පාර. දවසට 5 පාරක් කියලා කියන්නේ, දවසට 5 පාරක් කියලා කියන්නේ පැය සාමාන්‍යයෙන් පහෙන් පහක් වගේ. දවසට පැය පහෙන් පහක් ගත්තොත් 5 පාරක්. පැය 25ක් වෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හරි. ඔය පැය 25ක් වෙනවා. එතකොට දවසට පැය 24යි තියෙන්නේ. එතකොට කොහොමද දවසට 5 පාරක් බොන්නේ කියලා හිතෙන්න පුළුවන්. හරි, ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දවසේ මේක ඊළඟ දවසේ පැයක් ගත්තා කියලා මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ දවස වයින් නෑ, මගේ මම පැයක් ගත්තා එහෙම කියලා වයින් නෑ. 5 times වගේ ගන්න දින ආසන්නව පැය 5න් 5ට වගේ ට්‍රීට්මන්ට් එක ගන්න දිනවා. සාමාන්‍ය දවස් 5ක් 7ක් වගේ ගනින්දි වැඩේ. හරි හරි. එතකොට උඩින්ම සතියක් සති දෙකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මෙන්න මේ මෙයාගේ හැම ගොඩක් සංවේදී වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර චිකන් පොක්ස් එක පැබලෝ ලබන දාපුවා තියෙන්නේ, ලබන දාපුවා වැඩි වෙන හෝ ඒ වගේ සාමාන්‍ය ඇලර්ජික් වගේ හැදෙන්න පුළුවන්. ඇයිද මේ මේ ට්‍රීට්මන්ට් එක ගන්න නිසා යාගේ හැම ගොඩක් කියන්නේ සංවේදී වෙලා තියෙන්නේ මේ බෙහෙත් එක නිසා. ඒක සයිඩ් ඉෆෙක්ට් එක අතුරු ප්‍රතිඵලයක්. බෙහෙත් ගන්නකම් විතරයි, බෙහෙත් ගන්නවා කියනවා. එයාට අධිකහිර රශ්මීට වා නිරාවරණය වෙන්න යන්න එපා. ප්‍රශ්නයක් නැහැ, යන්න පුළුවන්. මොකද ප්‍රොටෙක්ටිව් ක්ලොත් එකක් ඇඳලා අද්දිගට ඇඳලා දාලා බුරුකා වගේ දාලා ඉන්න යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ කියනවා රියාලි එන සයිඩ් ඉෆෙක්ට් ඒවා අපිට වැටුනේ. රියාලි රියාලි කියලා කියන්නේ ගොඩක් දුර්වල විදිහට 1000කින් එක්කෙනෙකු විතර ආපු එක. 1000කට බෙහෙත් එක දීලා බලනවා. 1000කට බෙහෙත් එක දීලා බැලුවට පස්සේ එක්කෙනෙකුට වගේ එනවා මේ හෙපටයිටිස්, රයිට්? හෙපටයිටිස් කියලා කියන මම සුට්ටක් ඉදිමින්. හරි. ඒක ජෝන්ඩිස් කියලා කියන්නේ පහ වෙනවා. හරි, පහ වෙනවා. එතකොට ඩිස්නියා, ඩිස්නියා කියලා කියන්නේ නිකන් අජීර්ණ ගතියක් වගේ, රයිට්? ඒ වගේ එකක්. ඊට පස්සේ නියුරොලොජිකල් රියැක්ෂන්ස්. නියුරොලොජිකල් රියැක්ෂන්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ස්නායු සම්බන්ධ reactions. again dizziness, again dizziness කියලා කියන්නේ කරකැවිල්ල. confusion, confusion කියලා කියන්නේ confused වෙනවා, නිකන් විපතියටපත් වෙනවා වගේ, ඒ වගේ එකක්. ඊට පස්සේ hallucinations කියලා කියන්නේ, hallucinations කියලා කියන්නේ නිකන් භයානක කිනන බේරු මේ බෙහෙත් එක ගනිමින්. ඒවා රෙයා හොඳේ වෙරේ රෙයා හැමෝටම ඉන්නේ, ගොඩක් දුර්වල වචන තමයි. hallucinations ඊට පස්සේ conversion, ataxia කියලා කියන්නේ නිකන් විසි වෙන ගතියක් වගේ. මේවා වෙරි රෙයා. හරි, වෙරි රෙයා. එතකොට අර උඩ කතා කරපු සෙට් එක ඒවා සාමාන්‍ය කෙනෙකුට එන්න පුළුවන්, රයිට්? එතකොට ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. හැමෝටම හැම සයිඩ් ඉෆෙක්ට් එකක්ම එනවා කියලා අපිට කියන්න බෑ, රයිට්? ඊට පස්සේ කෝෂන් බලන්න. මේ ඇන්ටි වෛරල් කෝෂන් කතා කරන්නේ නැවත ඉන්ෆ්ලුවෙන්සා ඉන්ෆෙක්ෂන් and elderly increase risk of neurological adverse effect. neurological adverse effect එනවා. ඊට පස්සේ කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් තියෙනවා. හයිපර්සෙන්සිටිව් ඒසයික්ලෝවිය. ඒසයික්ලෝවිය කියන්නේ කෙනෙක් බෙහෙත් එක කලින් අරගෙන ඇලර්ජික් වෙලා තියෙනවා නම් ආපහු දෙන්නේ නැත. කලින් අරගෙන ඇලර්ජික් වෙලා තියෙනවා. කලින් අරගෙන ඇලර්ජික් වෙලා නැත්තම් පරිස්සමින් දෙන්න ඕන. හරි. ඒතකොට කලින් අපි දන්නේ නැහැ ඇලර්ජික්ද නැද්ද කියලා. කලින් දීලා නැත්තම්. ඒතකොට කලින් දීලා ඇලර්ජික් වුණා තා අපි දන්නවා එකපාරක් ඇලර්ජික් වෙලා තියෙනවා. ආපහු දුන්නද? හරි. ඊට පස්සේ ස්පෙෂල් සිටුේෂන් ගැන ගත්තොත්ින් මොකද්ද? ප්‍රෙග්නන්සි ඇන් බ්‍රෙස්ට්ෆීඩින්. ප්‍රෙග්නන්සි ඇන් බ්‍රෙස්ට්ෆීඩින් කියන එකේ දිගෙනවා safe to use when clearly indicated. clearly indicated කියලා කියන්නේ මොකද්ද? හරියට වෛද්‍යවරයා විසින්
නිර්දේශ කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා හෙබ්‍රික් ඉම්පෙයාර්මන්ට් වලට කියනවා no dose adjustment is usually required. dose adjustment එකක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ සාමාන්‍ය ආහාරයට දෙන්න පුළුවන්. ඊට පස්සේ renal impairment එහෙම නැත්නම් වහකොඩ වල වබ්බදුල අකර්මණ්‍ය කාර්යය තියෙන කෙනෙක් මොකද කියන්නේ? වබ්බදුල අකර්මණ්‍ය කාර්යය තියෙන කෙනෙක් කියනවා dose adjustment is required increase the risk of nephrotoxicity and neurological adverse effect. dose adjustment is required in renal impairment in dehydration as acyclovir crystals may precipitate in renal tubules and impair the renal function, right? එතකොට එනේ ඒක චුටි කාරණයක් තියෙනවා කියන්නේ. හරි මොකද්ද renal impairment වලදී වක්කොඩවල අකර්මණ්‍යතාවය තියෙන කෙනෙකුට මොකද වෙන්නේ? නෙෆ්‍රොටොක්සික් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වක්කොඩ වලට ටිකක් විස වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ කියනවා dose adjustment එකක් ඕන. dose adjustment එකක් කියලා කියන්නේ මාත්‍රා අඩු කරන්න ඕන සාමාන්‍ය කෙනෙකුට දෙනවා වඩා අඩු මාත්‍රාවක් තමයි දෙන්න ඕන මේ වක්කොඩවල අකර්මණ්‍යතාවය තියෙන කෙනෙක්ට. ඒ වගේම dehydration. dehydration කියලා කියන්නේ අපේ සිංහල ඉන්පුට් විජලනේ කියන්නේ අපේ ඇඟේ ජලය අඩු අවස්ථාවක ඇසයිකලුවේ ක්‍රිස්ටල්ස් හැදෙනවලු රිනල් ටියුබියු. ඒ කියන්නේ වක්කඩුව ඇතුලේ තියෙන නාලවල මේ ඇසයිකලුවේ කියනවා ක්‍රිස්ටල්ස් වෙන්න පුළුවන්, කැට වෙන්න පුළුවන්. ඒකින්ද මේ මොකද කියන්නේ? එහෙම වුණත් මොකද වෙන්නේ? රිනල් ෆන්ක්ෂන් එක ඉම්පෙයර් වෙනවා. ඒ කියන්නේ ආත්මාවේ සෝරි වක්කඩුවේ තියෙන ආකාරයේ අඩු වෙනවා. එතකොට මොකද කියන්නේ? සාමාන්‍ය මේ ඇසයිකලුවේ ට්‍රීට්මන්ට් එක ගන්න කෙනෙක් හොඳට වතුර ඕන කියලා කියනවා. හොඳට වා ෆ්ලුයිඩ් ඉන්ටේක් එක ෆ්ලුයිඩ් ගන්න හොඳට වතුර. වා ඉන්හෙබිට් වුණොත් එහෙනම් අර බෙහෙත් එක ඇතුලේ කැටි වෙනවා. කැටි වුණාට පස්සේ වක්ගඩොල ක්‍රියාකාරීත්වය අඩු වෙන පුළුවන් කියන වෙලාව කැටි. හරි. ඊට පස්සේ බාර ප්‍රැක්ටිස් පොයින්ට් කීපයක් තියෙනවා. ඉන්ෆියුෂන් should be given at the constant rate over at least 1 hour an hour. ඒ කියන්නේ ඉන්ෆියුෂන් එකක් කියලා කියන්නේ හිතන්නේ සාමාන්‍ය සේලින් එකක් වගේ ඉන්ජෙක්ෂන් එකක් ඉන්ෆියුෂන් කියලා කියන්නේ. ඊළඟට ඉන්ෆියුෂන් එක කියන එක දෙන්න ඕන should be given at a constant rate over at least an hour. පැයක්වත් අවම පැයක්වත් එක දිගට ඉන්ජෙක්ෂන් එක යන විදිහට, කියන්නේ ඉන්ෆියුෂන් එක උඩට යන විදිහට හදන්න ඕන, right? ඒ වගේම constant rate එකක් කියලා කියන්නේ නියත වේගයකින් දෙන්න ඕන. නියත වේගයකින් පැයක්වත් ශරීරය තුලට යන විදිහට දෙන්න ඕන. ඒක තමයි ක්‍රමවේදය, right? ඊට පස්සේ කියනවා ensure adequate hydration. adequate hydration කියලා කියන්නේ ආද ensure කරන්න අපි බෙහෙත් අපි ඉන්නවා නම් කෙනෙක් ලා කියන්නේ මේ පැකොල හැදිච්ච හරි මේ ඒසක්ලුවේ පානය කරන කෙනෙක් ලා මේ බොන කෙනෙක් ලා ඉන්නවා නම් මේ adequate hydration එකක් අපි ensure කරන්න ඕනේ. යාර වැඩිපුර තරුණ ප්‍රමාණයක් දෙන්න ඕනේ. එතකොට වතුර විතරක් නෙවෙයි මොකක් හරි ජූස් එකක්, එතකොට කැඳ එකක්, එතකොට සුප් එකක්, ඒ වගේ උනන් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ, right? එතකොට ඩිෆෙක්ට් වේ වෙන එක වලක්ව ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඔය ඩෙක්ස්ට්‍රාවාෂේෂන් ඇස් ඉන්ජෙක්ෂන් ඉස් ඇප්ලයි. හරි, එක්ස්ට්‍රාවාෂේෂන් කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඔය මෙහෙම ඉන්ෆ්ලුෂන් තියෙනවා ඇසයික්ලෝවිය සමහර වෙලාවට සේලයින් එකට දාලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි, සේලයින් එකක් තුළට කියන්නේ ඉන්ජෙක්ෂන් එක සේලයින් බෝතලයක් කියලා සේලයින් බෝතලයක ඉන්ජෙක්ෂන් කටුවකින් අරගෙන ඇසයික්ලෝවිය ඉන්ජෙක්ෂන් කරගෙන විදිනවා. විතර පස්සේ මොකද වෙන්නේ? සේලයින් එක ඇත් එක්ක යන්නේ. එතකොට කන්ස්ටන්ට් රේට් එකකට යන්නේ, එකම නියත වේගයකට යන්නේ. හරි, ඊට පස්සේ කියනවා chicken pox in a pregnant woman may be associated with severe morbidity and mortality. හරි, ඒ කියන්නේ pregnant woman කෙනෙක්ගේ මේක ආවොත් එහෙම, ඒ කියන්නේ chicken pox ආවොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකට වෛද්‍ය නිර්දේශයකින් එයාට ඒ සයිකලොජි පාවිච්චි කරනවා. කොහොමද පාවිච්චි කරන්නේ? රිස්ක් එක අවම නම් පමණයි පාවිච්චි කරන්නේ. කියන්නේ රිස්ක් එකක් අඩුම රිස්ක් එකක් තියෙනවා නම් සමන් පාවිච්චි කරන්න. එතකොට in severals start treatment as soon as possible. best response start within 48 hours
कौन से क्रश राइट इट वाज से लिटिल बेनिफिट इफ ट्रीटमेंट इज डिलेड बियॉन्ड 74 आवर्स. ये कहने शिंगल्स के लिए क्या है सामान्य एक पूरा रह एक रैश का तमा रैश के लिए पेनफुल रैश का अपनी कम टेपोला की नाटक तेरे को वाला छूटता है बिना सिंगल्स के लिए ये तो कोटा स्टार ट्रीटमेंट एस सून एस पॉसिबल ये तात्व ये ही उन्होंने तारा एक मनी प्रतिकार मारांगा यू नो बेस्ट रेस्पॉन्स फॉर बेस्ट रेस्पॉन्स स्टार्स స్టార్ట్ వితిన్ 48 అవర్స్ ఆఫ్ ఎన్ ఆన్సెట్ ఆఫ్ రాష్ ఎగైన్ రాష్ ఎక అవిల్ల బై 48 కి అన్న కలి ప్రతికార పడం గన్నున ఏ సైక్లో వీ హరి ఎగైన్ హోందో మ్యాక్షన్ గా గన్నన బై 72 పడ కునొత్ బెనిఫిట్ ఏ అడు ఇల్ల దిన నత్తెల్ అడు హరి ఇరువద పేషెంట్ అండ్ డైస్ ఇద్ది పేషెంట్ అండ్ డైస్ టిక తమ అపి వేద గత్తిన దిస్ మెడికేషన్ మే మేక్ ద పేషెంట్ ఫీల్ డిసీ ఆర్ కన్ఫ్యూజ్ డోంట్ డ్రైవ్ ఆర్ ఆపరేట్ మెషిన్ ఇఫ్ ఎఫెక్టెడ్ హరి ఏ కియని మెడికేషన్ ఎక පාවිච්චි කරන්නේ මොකද්ද පාවිච්චි කරලා පස්සේ ඩිසි ඩිසිනස් එහෙම නැත්නම් කරකැවිල්ලක් එන්න පුළුවන් ඒක හින්දා මොකද කියන්නේ ඩ්‍රයිවිං කරන්න මැෂින් ඔපරේට් කරන වගේ ඇක්ටිවිටීස් කරන්න යන්න එපා වේත් එක බීලා රයිට් ඊට පස්සේ මේක් ෂුවර් ටු ඩ්‍රින්ක් plenty of fluid at least 1.5 to 2 liter daily කියන්නේ මිලියන් ලීටර් දෙකක්වත් අවම දවසට පානය කරන්න හරි ඊට පස්සේ කියනවා for recurrent herpes simplex infection carry a course of tablets so that it can be started as soon as patient notices a symptom ඒ කියන්නේ herpes simplex කියලා කියන්නේ herpes simplex කියලා දිනන රෝගය herpes අර නිකන් අපි කියන්නේ herpes කියලා කියන්නේ ලිංගික ඉන්න ලිංගික ප්‍රදේශ වල ඇති වූ herpes හරි ඒ වගේ රෝගී තත්ත්වයකදී කෝස් එකක් ෆලෝ කරන්න ඕනේ මේ බෙහෙත් එකේ ටැබ්ලට් එකේ එතකොට ඒක පුළුවන් තරම් ඉක්මනින් ඒ කියන්නේ රෝග ලක්ෂණ ඇති වූ සැනින් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ප්‍රතිකාර ගන්නවා පුළුවන් ඉක්මනින් හරි ඊට පස්සේ තියෙනවා ඉන්ඩිකේෂන්ස් තමයි අපි අන්තිමට බලන්නේ ඉන්ඩිකේෂන්ස් කියන එක දුන ට්‍රීට්මන්ට් ඇන්ඩ් ප්‍රිවෙන්ෂන් ඔෆ් හර්පිස් සිම්ප්ලෙක්ස් ඉන්ෆෙක්ෂන් හර්පිස් සිම්ප්ලෙක්ස් මම කතා කරා රයිට් ඊට පස්සේ shingles shingles කියන්නේ මිනිමි වැඩසෙල්ලා සොෆ්ට් වෛරස් එක නැවත ඇක්ටිවේට් වෙන රියැක්ටිවේෂන් කියලා කියනවා රයිට් ඒක චුට්ටක් අපි කියනවා මොකද්ද ටැපෝලට වඩා චුට්ටක් වෙනස් ඈ ඊට පස්සේ ඇකියුට් චිකන් පොක්ස් වලට පුළුවන් ඉන් ඉමුනෝ කොම්ප්‍රොමයිස් පේෂන් ඇන් හර්පටික් ආයි ඉන්ෆෙක්ෂන් ආයි ඉන්ෆෙක්ෂන් හර්පටික් ආයි ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ මෙන්න මේ හර්පිස් සිම්ප්ලෙක්ස් කියන වෛරස් එක ඇහැට ආසාදනය වෙන හරි හර්පිස් සිම්ප්ලෙක්ස් එතකොට නිකන් ඇසිඩ් වර්ගයේ තත්ත්වයක් තමයි එතකොට ඇදී හරි එතකොට ඇසිඩ් වර්ග තියෙනවා වෛරස් නිසා අපි වෙන බැක්ටීරියා නිසා අපි එතකොට මෙතන වෙන්නේ හර්පටික් ආයි ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ මේ වෛරස් එකක් හින්දා ඇස් දෙක ආසාදනය වෙන එක රයිට් ඊට පස්සේ ඩෝසේජ් ෆෝම්ස් තියෙනවා මෙයා ගන්න ක්‍රීම් එක තියෙනවා අයි ටැබ්ලට්ස් තියෙනවා ඊට පස්සේ අයි ඔයිලින් තියෙනවා එහෙම ගන්න ක්‍රීම් එක ඊට පස්සේ ඉන්ජෙක්ෂන්ස් තියෙනවා රයිට් ඒ වගේ තියෙන රයිට් එතකොට මම ටික තමයි අපිට තියෙන්නේ මේ ඇන්ටි වෛරල්ස් මෙඩිසින් ගැන කතා කරමු ඇන්ටි වෛරල් මෙඩිසින් ගැන කතා කරමු හරි එතකොට මේ ඇන්ටි වෛරල් කියන බෙහෙත් එක තියෙනවා සාමාන්‍යයෙන් අපි දැන් කතා කරේ මොකද්ද අපි දැන් කතා කරන්නේ ඒසයික්ලෝවිර ඒසයික්ලෝවිර හරි ඊට පස්සේ තව දින බෙහෙත් එකක් වැල් සයික්ලෝවිර වැල් සයික්ලෝවිර කියලා බෙහෙත් එකක් තියෙනවා තව තියෙනවා ඔක්සෙල් සෙමටම විය හරි ඔන්නවල බෙහෙත් කාණ්ඩ කිහිපයක් තියෙන නමුත් ඉතින් බහුලතම පාවිච්චි වෙන මේ ඒ සයිකලෝ වීකින් කියන තමයි මේගොල්ලෝ අපිට ගොඩක් හම්බෙනවා අඩු ඔසෙන්ටම විය නම් හම්බෙනවා ඉන්ෆ්ලුවෙන්සා වගේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එක වගේ හැදුවම
පාවිච්චි කරන ටැමිෆ්ලූ කියලා දෙන බෙහෙත් එකක්. ඒ ටැමිෆ්ලූ කියන එක බ්‍රෑන්ඩ් නේම් එක. ඒක දෙන මේ බෙහෙත් එක. පස්සේ ආය තමයි. හරි. ඒ වගේ. එතකොට මොන බෙහෙත් එක ගැන කතා කරා? ඇන්ටිවයිරල් නෙමෙයි. ඔය ඔය කාරණා ටිකම තා. හරි. ඒ කියන්නේ ඒසයික්ලෝවිය, ඔසෙල්ටමාවිය, වැල්සයික්ලෝවිය ඔක්කොම එකම ෆැමිලි එකේ එකම ගෲප් එකේ බෙහෙත් ටික. හරි. එතකොට වෙනසක් වෙන්නේ නැහැ. අපි කතා කරපු කාරණා ටික එහෙමම තමයි හැම බෙහෙත් එකටම තියෙන්නේ.